සුබ දවසක් ඔයාලා හැමෝටම. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අපේ ඇස් යට කළු වෙන එක. මේ දේ අපේ සෞඛ්‍යයට හානි කර නැහැ. ඒත් අපි හැමෝම කැමති ඉන්නේ ලස්සනට ඉන්න. මේ ඇස් යට කළු වීම අපේ මූණේ තියෙන ලස්සනට අහිතකර ලෙස බලපානවා. හරි මෙහෙම ඇස් යට කළු වෙන්න හේතු මොනවාද? ඒ තමයි අවශ්‍ය ප්‍රමාණයට වතුර බොන්නේ නැතිකම, ප්‍රමාණවත් නිින්දක් නොමැති වීම සහ යූරික් අම්ල මට්ටම ඉහළ යෑම. මේවට විකල්ප ප්‍රතිකාර විදියට ඔයාලා මේ දේවල් කරන්න. අඩුම දවසට පැය 6කවත් නිින්දක් අවශ්‍යයි. ඊට පස්සේ පිපිඤ්ඤා පෙති හෝ ටී බෑග් පාවිච්චි කරලා බලන්න. හරි ඇස් යට කළු වෙන්න මූලික හේතු විදියට ප්‍රමාණවත් නිින්දක් නොමැතිකම, අධික තෙහෙට්ටුව සහ මානසික පීඩනය බලපානවා. අද වෙද්දි මිනිස්සු 7 දෙනෙක් ගත්තොත් එක්කෙනෙක්ට මේ ඇස් යට කළු වෙන ප්‍රශ්නය තියෙනවා. රෑට ෆෝන් නොබෝබ ඉන්න එක අඩු කරලා ප්‍රමාණවත් නිින්දක් නිදාගන්න. ඔයාලා දන්නවද තෙහෙට්ටුව සහ නිින්ද නොමැතිකමෙන් අපේ ඇස් යට රුධිර නාලවල රුධිර සංසරණය අඩු වෙනවා. අධික හිරුවෙලියට නිරාවරණය, මානසික පීඩනය නිසා ඇස් යට කළු වෙනවා. තව අපි ගොඩක් ආතතියෙන් ඉන්නවනම් මේ ආතතිය නිසා අපේ රුධිර සංසරණය අඩාල කරන කෝටිසෝල් හෝමෝනේ නිෂ්පාදනය වැඩි කරනවා. මේ නිසාත් ඇස් යට අඳුරු වීම සිද්ධ වෙනවා. ඊළඟට අපේ ඇඟේ යූරික් අම්ල මට්ටම හෝ කෝටිසෝල් හෝමෝන මට්ටම ඉහළ යෑම නිසා රුධිරය පොඩ්ඩක් ඝන වෙලා ඇස් යට රුධිර සංසරණය අඩු වෙනවා. ඊළඟට ජාන විද්‍යාවට අනුව අපේ දෙමව්පියන්ගෙන් මේ ඇස් යට කළු වීම උරුම වෙන්න පුළුවන්. හරි අධික සූර්යාලෝකයට නිරාවරණය වුණාම අපේ හැමේ මෙලනින් නිෂ්පාදනය උත්තේජනය වෙනවා. මේ හේතු වෙනොත් ඇස් යට හැම අඳුර වෙන්න පුළුවන්. හරි ප්‍රතිකාර විදියට දවසට ලීටර් 2ක්වත් වතුර බොන්න. ඔයාලගේ ආතතිය පුළුවන් තරම් අඩු කරගන්න. අපේ ඇස් යට තියෙන සියුම් සම අධික හිරුවෙලියෙන් ආරක්ෂා කරගන්න. තව ප්‍රමාණවත් නිින්දක් අනිවාර්යයි. ස්වභාවික පිළියම් විදියට පිපිඤ්ඤා පෙති හෝ ටී බෑග් පාවිච්චි කරන්න. තවත් අමතර ප්‍රතිකාර විදියට ජානමය රූපලාවන්‍ය ප්‍රතිකාර, ලේසර්, විවිධ රසායනික ප්‍රතිකාරත් තියෙනවා. හරි ඔයාලට පුංචි හරි උදව්වක් වුණා නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වැදගත් වීඩියෝකින් ඉක්මනින්ම හම්බෙමු. හැමෝටම ගුඩ් ලක්.